රාධපුරටපු අපි පුරුවන් වලි සෑයත්න් ශ්‍රීමමාබෝධියත් අතරතියෙන අති දැවබැන්ත නිර්මාණය කළඟ නතරන. ඒ නිර්මාණය තමයි අපි මේ ඔබට පෙන්ලන්නේ. මේ තමයි ලොවවා මහා ප්‍රාසාදේ නැත්තං ලොවා මහපාය. ලොව මහපහය මුලින්ම ඉදි කරන්නේ දේවානම්ි තිස රජතුමා. ඊට පස්සෙ තමයි මේක තටටු නමයක බොඩනගිල්ලක් විදිහට දුටුගමුණු මහරජතුමා සකස් කරන්නේ. එතකොට මේ ගොඩනල් නිර්මාණය කළේ ඇයි මික්ෂූන් වහන්සේලාට ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම සඳහා කියවීම සඳහත් තමයි මේ ගොඩනගිල්ල දේවානම් පීතිස රජතුමා විසින් මුලින්ම නිර්මාණය කළතින්. ඊට පස්සේ දුගමුණ ජතුමා මහල් නමයක ගඩනගිල් ලක් විදිහට මේක අලුත්ටඩියා කිරීමම් කරලා තියනවා. ඊට පස්සේ කාලෙදී සද්ධා තිස රජතුමා ඊට පස්සේ බාතිකාබේ රජතුමා මණ්ඩගාමිණනි අභේ රජතුමා ගෝටාභේ රජතුමා පළමුුණ ෙට්ට තිස රජතුමා ධාදු සයෙන් රජතුමාගේ මහා නරපතියන් මෙහි යම්යම් ප්‍රතිසංස්කරන සංශෝධන ඉදිකිරීීමම් කටයුතු සිද්ධ කරලා තියවා. එතකොට තවත් තිස්තරයක් ලැබෙනවා මේලුවම ප්‍රාසාදය ගැන. එතකොට මහාවිහාරය ඉදිකරන්න ලබූ උපෝෂතාගාරයක් විදිට තමයි ලොවමහ ප්‍රාසාදය හඳුන්වන්න ඉඩලැබෙන්නේ. ඉතිං වහල උළුහා ලෝහවලින් සකස් කළ නිසා ලෝහ ප්‍රාසාදය නැත්තං ලෝවාමහාම් පාය කියෙන නම පට බැඳුනා කියනෙ එකයි අපිට තොරතුරු හම්බවනේ. ඉතින් කොහොම නමුත් මහල් නවයක් තිබුණ කියල වංශකතාවල සඳහන් වෙනවා එවගේම විශේෂම කාරණාව තමයි, තෞතිසා දිව්‍ය ලෝකයේ භරණී නම් දිව්‍යාංගනාවගේ රජමාලිගාව විදිහට ඒ සැලැස්මට අනුව මේ ලෝව මහ ප්‍රාසාදය නිර්මාණය කර තියෙනො කෙනෙක තමයි මෙතනැදිී වැදගත්ම කාරණය වෙන්නේ. ලෝව මහ ප්‍රාසාදය ඇතිය නිස්ථානයේ පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුව පළ කරලා තියන දැන්වම් පූරුවේ මේ පිළිබඳව ගත් ොරතුරු කපයක් තිබුණ. අපි බලමුගේ වලා දුටු ගමුණු රජ විසින්, ක්‍රිස්තුවාර්ස එකසිය හැට එක, ක්‍රස්තුර්ෂ එක්සිය තිස් හත. අතර කාලයේදී මහාවිහාරය භික්ෂූ න්හන්සේලාගේ උපෝෂත කර්ම කටයුත්තු සඳහා. ප්‍රයෝජනය පිණිස ඉදි කරන ලද්දකි. එතකො ඔන්න ඩෝමපායි නිර්මාණ කළ තිෙන භික්‍ෂූ න් වහන්සේලගේ උපෝෂත කරර්ම සඳහා. මීට පෙර මෙම ස්ථානයේ දෙවන පැතිස් රජු විසින් ද උපෝෂතාගාරයක් ඉදි කළ බව සඳහන් වේ මෙහි මතු මහල් දැවයෙන් නිර්මාණය කරතිබෙන්න්නට ඇති බව පැවසෙන අතර විවිධ යුගවලදී විධ නරපතීන් විසින් මෙම සුවිසල් ප්‍රාසාදය ප්‍රතිසංස්කරණය කරන ලදී. සද්ධාතිස්ස රාජ්‍ය සමයේදී මෙම ගොඩනැගිල්ල ගින්නේෙන් දැවි ගිය බවත් රජු සින් මෙ සත්මහල් කොට යළිගඩ නංගන ලද බවත් වංශකතාවල සඳහන් වේ. නැවතවරක් භාතිකාබේ රජු ආමණ්ඩගාමණී රජු සිරිනාග රජු ගෝටාබේ රජු ආදී වශයෙන් දැක්වෙන නරපතින් විසින්ද. පොළොන්නරුවේ මහා පරාක්‍රම්බාහු රජතුමා දක්වා සිටි ලකයන් බොහෝ දෙනෙකු මෙම ස්ථානය ප්‍රතිසංස්කරන කටයුතු සිදු කරන ලදී වර්තමානය වෙනකොට මේ පුරාවිද්‍යා ආරක්ෂිත ස්මාරකයක් විදිහට තමයි පුරාවිද්‍යාඥන් විසින් ආරක්ෂා කරනු ලබන්නේ ඉතින් ඔන්න ලොව මහ ප්‍රාසාදේ ගැන තාමත්ම වැදගත් තොරතුරු රාශයක් අපි මෙතැනින් ඉගෙනගත්තා ොම ප්‍රසාාධයගන කතා කරන කොට ිනිේ සිතුුවම මෙම කල්පිත සිතුුවම අමතද කරන්නම බැහැ. මේකට හේතුවක්තියනවා. ඔබ දන්නවා ලොවම ප්‍රාසාදය සුවිශේෂී ගොඩනැගිල්ලක්. එතකොට මේ ගොඩනගිල්ල මේ විදිහට නිර්මාණය කළේ ඇයි. එතකට මීට කලින්මං මතක් කලා භරණී නම් දෙවගනගේ දිවව්‍ය සභාව දිව්‍ය විමානය විදිහට තමයි මේක නිර්මාණය කරලා තියෙන්නේ මං අහලති කතාවක් මේ කොහොමද තෞතිසාදිව්‍ය ලෝකයේ භරණී නම් දෙවගනගේ දිවි මාලිගාව විදිහට ලංකාවේ ලක්පොලොේ අධ්‍යිතීය මේ වගේ දැවන්ත මහල් නවයක නිර්මාණයක් ඉදි කරන්නේ එකට කතන්දර ඇත්ති නො මෙෙනමහෙම දවසක් මේ වගේ ගොඩනගිල්ලක් නිර්මාණය කිරමි අවශ්‍යතාවය භික්ෂූන් වහන්සේලා රජතුමාට ටුැමුණු රජතුමාමට දැන්නවාට පස්සේ ඒ ගොඩනගිල්ල ගැන පලෑන්් එකක් ඒ බාසුන් හැලට තිබල නැහැ. ඉතිං ඒ නිසා රහන් වහන්සේලා අටනමක් තවතිසා දිීවලෝකයට ගිහිල්ලා ඒ දි්‍යලෝකයේ භරණ නම් දිව්‍යංගනාවගේ දි්‍ය මාලිගාව පිළිබඳ හොඳට ගවේශණය කරලා ඒක ඇවිල්ල ලංකාවේ හිටපු බාසුන් හැලට කියලා ඒ බාසුන් නෑල විසින් ඒ හැට අනුව මේ ගොඩනගිල නිර්මාණය කරා කලා ප්‍රවාධ කතාවක් නැත්තන් ජන ප්‍රවාද කතාවක් තියෙනවා. ඉතින් කොහොම නමුත් ලංකාවේ මේ කාලය වෙනකොට මේ වගේ අධිතිය නිර්මාණයක් දැකගන්න හම්බ වෙන්නේ නැහැ ඒ නිසා තරමක් අපිට ඒ කතාව විශ්වාස කරන්නත් පුළුව කොහම නමුත් ලොව මහ ප්‍රාසාදය ගැන අනෝගේ කතන්දරයක් තියනවා කියලා ඔබ මතකතියාගන්න ඒවගේම තමයි මෙහි ගරලනි මාන ශිල්පේගෙන 31 තුරහවෙලා බැලූත්ත හම අපට මෙ මෙහම ස්තයක් කමුණ. මහල් නවකින් යුुක්තව පාසාධයක් වන මෙහි සෑම මහකම කාමර් සීය බගින් තිබූ බව පැවසේ. මේ පහතමායේ ප්‍රතජජන භික්‍ෂූණ වහන්සේලාටද. දෙවන මහලය ත්‍රපිටකධාරී භික්ෂූන්හන්සේලාටද. තෙවැනි සිවවැනිහා පස්වන මහල් පිළිவேලින් සෝවාන්, සකරදාගාමි අනාගාමී භික්ෂූන් වහන්සේලාටද ඉතිර මහල්, රහතන් වහන්සේලාට වෙන්කර තිබුණ කියලා අපිට තොරතුරු හම්බ වනාා. එවගේම ගොඩනගිල්ල සමචතුරස්්‍රාකාර ගොඩනගිල්ලා පැත්තක දිග අඩි හාරසයයක් කියල තමයි සහන්වෙනඒවගේ මේකට නම පට බැදෙන්නේ ලෝවා මහා ප්‍රාසාදය. ලෝහ ප්‍රාසාදේ. ඇයි එහෙම හැදෙන්නේ මෙ මේකද පවිච්ච කල තියනමි තඹහා බෙලෙක් මිස්්‍ර ලෝහවලින් සාදනනද උලු කැටවලි. ඒ නිසා ලහ ප්‍රසාධය කර නම පට බැඳනා කිර තමයි අපිට තුොරතු ලැබුණනේ එතකොට මෙහි ගල්කනු පේලි හතලිහ එක් පේලියකට ගල්කනු හතලිය බැගින් මුළු ගල්කනුන සංඛාව එද්දස් හයසීයඒවගේ විශිෂ්ඨතමකාරණය තමයි මේ කනු එද්දස් හයසයම එක සමානයි. එතකොට බලන්න ලාංක ගෘහ නිර්මාණ ශිල්පය කොච්චර අද්ධිතියද කියලා. එවගේ මේ අත්ති විශාල දැවන්ත නව මහල් ප්‍රාසාදය ගොඩනගන්නට අවුරුදු හයක් ගත වනා කියල තමයි අපට තොරතුරු ලැබුණේ. එවගේම ඊළඟ අධ්්‍යිතියම කාරණය එකනෙමේ. එතමයි දිමුලාගල අනුරාධපුරයේ ඉඳලා නවයොදුනක් දුර කසාතොට අසල දිමුලාගල සිටින්න උන්ටද බටහිර මුහුදේ යොදුනක් දුරින් සිටින්න උන්ට ද ලෝවා මහාපාය පෙනුන බව මහාවංශ ටීකාවේ සඳහන් කරලා තියනවා. එතකොට බලන්න මේ ලොවමහා ප්‍රාසාදය අනුරාධපුරේඉදල යුදුන් නොවයක් දුර කසාතොට අසල දිමුලාගල සිටින්න උන්ටද. බටහිර මුහුදේදී යොදුනක් දුරින් සිටින්න උුන්ටද ලොවමහා ප්‍රාසාදය දැක බලාගන්න පුළුවන් කියෙල තමයි මහාවංස ටිව සඳහන් වෙන්නේ. එතකොට මේ ගොඩනගිල්ල කොච්චර උසයිදකේනක බට තරම් ගන්නපුලුව ඒ වගේ මට මෙහෙම කතාවකොත් තිදෙනවා. දැ මොලින්කිවනේ ලෝහවර්ග සහ තඹ වර්ග යොදාගත්ත උළුුවල් නැත්තං උළු ඒ ලෝහවලින් හදපු උළු තමයි මේ ලෝම ප්‍රසාදයට වහලතිබුණ කියලා ඒ එක වෙන්න පුළුවන් මොකද නම පට බැඳෙන්න්නත් ලෝහ ප්‍රසාධය කියයට නම හැදන්නත් ඒ වැදගත්වෙනවා. ඒවගේම සාමාන්‍යෙන් ලෝහවලින් අරවගේ දිලිසෙන ලෝහයකි ඩිස්නයක් දෙන අවුව වැටුනට පස්සේ දිස්්නයයක් දෙෙන ලෝහේකින් හැදුවතුන් මේකට ආලෝකයේ වැතිච්ච ගමන් මේක විශාල ප්‍රදේශයක් දක්වා මේකේ ආලෝකයේ විහි දෙෙනවා කැන දිලිසෙනෝ. ඉතින් ඒ දිලිසෙන ආලෝකය මේ හාත් පසම යුදුන් සියගරනක් ඇතට මේ ගොඩෙනගිල්ල පෙනුණාවන්නක් පුළුවන් එනිසා ඔය මහාවංශ ටීකාව කතා කරන කසාතොට අසල්ල දිමුුලාගල සිටින්න ඔවුන්ට ටහිර මුහදේ යොදනක් දුරින් ටින්න ටද මේ නවමහල් ප්‍රාසාදය නැත්තං සත්මහල් ප්‍රාසාදය නැත්තං මුලින්ම අපි කතා කරපු සත්මහල් ප්‍රාසාදය පස්සෙ කාලෙද ලොවම ප්‍රාසාධේ බෞට පත් කරන්නේ නවමහල් ව නටු කෙම්ටඩතුමගේ නැත්තං ක්‍රියාදාමයක් නිසා ඒ ගොඩගෙල පෙරුණක් ක කියනක අපි විශවා කරන්න පුලුව. එතකොට මේ තියෙන්නේ වර්තමානයේ ඔබට දැක බලාගන්න පුළුවන් ගල්කනු පමණයි තියෙන්නේ ඉතින් මේ වර්තමානෙත් මෙ මැද තියෙන ගොඩන ගිල්ලේ භික්‍ෂූන් වහන්සේලා මේ යම්යම් පොහොය කර්ම විනය කර්ම සිදුකරන බව අපිට තොරතුරු ලැබුණ මේ මහාවිහාරයේ පෝය කර්ම සඳහා බෝධිමලු පරපුර භික්‍ෂූන් හන්සේලා තාමත් මිනිම ස්ථානය පවිච්ච කරනවා කියෙනක